රටට වැඩම කිරීමත් එක්කලා ඒ බුදු දහමත් මිශ්‍ර වෙච්ච අධ්‍යාපන රටාව තුළින් අපේ මුතුන් මිත්තන් ලොවක් දන නමන්නට ලොවකට ශ්‍රේෂ්ඨ නිර්මාණ ඉදිරි කරමින් අපේ සමාජයට විශාල වූ දායාද ප්‍රමාණයක් ලබා දුන්නා. නමුත් අද සමාජය වෙද්දී අධ්‍යාපනයේ එක ආයතනයකටත් දහම් අධ්‍යාපනයේ තවත් ආයතනයකටත් කියන මේ කොටස් දෙකකට වෙන්වීමත් එක්කලා අධ්‍යාපනය ප්‍රමුඛ කරගත්තු අධ්‍යාපනය අරමුණු කරගත්තු ජීවන රටාවක් ගත කරන දරුවන්ට මේ දහම් අධ්‍යාපනය කියන කාරණාව තමාගේ ජීවිතයෙන් ඈත්මෙන් පවතින තත්ත්වයකට තමයි අද වර්තමාන සමාජයේ පත් වෙලා තියෙන්නේ. ඉතින් මේ කියනව කාරණාව හේතු කොටගෙන අද වර්තමාන සමාජය තුළදී අද වර්තමාන සමාජයේ අපට දැක ගන්න ලැබෙන විසමාජාර විවිධාකාර වූ ගැටුම් මේ සියල්ල වැඩි වෙමින් පවතින තත්ත්වයක තමයි අපි මේ සමාජය ජීවත් වෙන්නේ. ඒ වගේම ඒ කාරණාවන් පදනම් කරගෙන අද වර්තමාන සමාජය දිනෙන් දින පරිහානියට පත් වෙනවා. නමුත් මේ කියන කාරණාව දහම් පාසල අභිමුඛ කරගත්තු අභියෝගයක් විදිහට අපි හඳුනාගත්තත් එය සැබෑවටම අනාගත පරම්පරාව ඉලක්ක කරගත්තු අභියෝගයක් බවට පත් වෙනවා. වර්තමාන සමාජයට අවශ්‍ය කරන්නේ නැන සහ ගුණ කියන මේ කාරණා දෙකම සමබරව පවතිනා වූ සමබර පෞරුෂයකින් හිඹි පුද්ගලයෙකු විනා ගුණධර්ම නොමැති නැනස නුවණ පමණක් අවශ්‍යයෙන්ම පවතින පුද්ගලයෙකු නෙවෙයි. ඒ පුද්ගලයා තුළ ගුණ නොමැති වීලා තමන්ගේ නැන නුවණ පාදා ගන්නට පමණක් යම්කිසි පුද්ගලයෙකු කටයුතු කරනවා නම් ඒ පුද්ගලයා අනාගතයේදී ලොවක් විනාශ කරන්නට අවිතනන මනුෂ්‍ය වර්ගයා ඝාතනය කරන්නට අවිතනන පුද්ගලයෙකු බවට පත් වෙනවා. කතික කුසලතා අවසාන ශ්‍රේණිය තෙවන ස්ථානය කොළොන්නාව නැගෙනහිර ශාසන ආරක්ෂක මණ්ඩලය ශ්‍රී සම්බුද්ධ ශාසන ආරක්ෂක දහම් පාසල දිසානායක මුදියන්සේලාගේ දෙවුමි. කතික කුසලතා ධර්මාචාර්ය කඩුවෙල ශාසන ආරක්ෂක මණ්ඩලය සිරි සමාධි දහම් පාසල MA තිනිති තෙව්හාරා කඩුවෙල ශාසන ආරක්ෂක මණ්ඩලය ග්‍රාම සංවර්ධන දහම් පාසල වාර්ෂික ත්‍යාග සහ සහතික ප්‍රධාන උත්සවය කොළඹ දිස්ත්‍රික් ශාසනාරක්ෂක බලමණ්ඩලයේ කේන්ද්‍ර කොටගෙන ක්‍රියාත්මක වන මේ අවස්ථාවේ සසුනට අරුණ වැඩසටහන තුළින් මෙම වැදගත් ව්‍යාපෘතියට ලක්ෂ 12ක මුදල් අනුග්‍රහයක් ලබා දෙන්නට හැකිවීම ගැන මම විශේෂයෙන්ම සතුටු වෙනවා. දහම් පාසල තුලින් ඉෂ්ට සිද්ධ වෙන වටිනා කාර්යභාරය අද යුගයේ සමහරෙකුට අමතක වෙලා තිබෙනවා. පුද්ගලයා භෞතික අතින් ප්‍රවර්ධනය වනවා සේම ආධ්‍යාත්මික අතින් සත්ගුණවත් සුපිරිසිදු නිර්මල ප්‍රශස්ත ප්‍රබුද්ධ ජන සමාජයේ සාමාජිකයෙක් බවට පත් කරන්නට දහම් අධ්‍යාපනය බොහෝසේ ඉවහල් වෙනවා. දහම් අධ්‍යාපනය ඉතාමත්ම උද්‍යෝගෙන් සාර්ථකව ක්‍රියාත්මක වුණු යුගයක් අපේ රටේ තිබුණා. ඒ මෑත කාලයේ නම් නොවේ. කාලයාගේ ඇවෑමෙන් දහම් අධ්‍යාපනය හුදෙක් දේශපාලන සටන් පාඨයක් බවට පත් කොටගෙන පූජනීය සිද්ධස්ථාන කේන්ද්‍ර කරගෙන දහම් වර්ධනය වෙනුවට
දේශපාලනික ප්‍රවර්ධනයන් සිදුවීම තුළ අපේ රටේ දහම් පාසල් පද්ධතිය කඩා වැටුණා. පළමුවෙන්ම අපි කළ යුතු දේ තමයි සම්බුද්ධ ශාසනයේ උන්නතිය චිරස්ථිතිය උදෙසා අපි සත්‍යවාදීවම කටයුතු කරනවා නම් සම්බුද්ධ ශාසනය සුරක්ෂා කරන මුරදේවතාවන් වන අපේ ගෞරවනීය වන්දනීය අතිපූජනීය මහා සංඝරත්නය මොනම අවස්ථාවකදීවත් මොනම ආකාරයකින්වත් දේශපාලන ක්‍රියාවලියට අපි සම්බන්ධ කරගත යුත්තේ නැහැ. ඒ වෙනුවට අපි කළ යුත්තේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිවම සඳහන් වී තිබෙන බුද්ධ ශාසනය සුරක්ෂා කිරීම, ප්‍රවර්ධනය කිරීම, රැක ගැනීම, ඒ වගේම සම්බුද්ධ ශාසනයට බුදුදහමට මුල් තැන ලබා දෙමින් රට තුල තිබෙන සෙසු ආගම් සෙසු සංස්කෘතීන් ආරක්ෂා වන ආකාරයට රටේ පාලන තන්ත්‍රය ක්‍රියාත්මක වීම අතිශයින්ම වැදගත් වෙනවා. නායක හාමුදුරනේ, කාලයක් තිබුණ අපේ රටේ දහම් පාසල් ගුරු සහතිකයට රජයේ රැකියා සම්මුඛ පරීක්ෂණයකදී වෙනමම ලකුණු ප්‍රමාණයක් වෙන් වුණු කාලය. ඒ කාලය තමයි අපේ රටට බුද්ධ ශාසන අමාත්‍යංශයක් නිර්මාණය වුණු කාලය. අද ඒ වැදගත් වැඩපිළිවෙල සහ මුලින්ම ඉවත් කොට තිබෙනවා. ධර්මාචාර්ය විභාග සමත් වෙන දරු පරපුරට නිසි වටිනාකමක් නිසි අගෙයීමක් ඒ ධර්මාචාර්ය විභාග ක්‍රමවේදයට අපි ලබා දිය යුතුයි. අනාගතයේදී ඒ යුතුකම අපි ඉෂ්ට කරනවා. ස්වේච්ඡාවෙන් ඉෂ්ට සිද්ධ කරන දහම් අධ්‍යාපනය ඒ ගුරු භවතුන් තවදුරටත් ශක්තිමත් කරමින් ඒ අයගේ මානසික ශක්තිය ප්‍රවර්ධනය කරමින් දිරිගන්වමින් දහම් පාසල් ගුරු සහතිකයට එදා ලබා දුන්නු වටිනාකම ඉදිරියේදී ලබා දෙන්නට අපි සැලසුම් කරලා තිබෙනවා. රට පුරාවටම ගම්නියම් ගම් නගර බිම් මට්ටමින් විවිධ සමාජ සංවර්ධන සුබ සාධන ව්‍යාපෘති කරන අතරතුර බොහෝ විට මගේ දෙන්නෙතට ගැටුණු දෙයක් තමයි ගස් යට දහම් අධ්‍යාපනය ක්‍රියාත්මක වීම. ඒ නිසා තමයි සිසු දහම් සෙවන ව්‍යාපෘති ආරම්භ කරලා මාස 10ක් වැනි කෙටි කාලයක් තුළ දහම් පාසල් ශාලා දහසක් ඉදි කිරීමේ ව්‍යාපෘති පන්සල් පද්ධතිය කේන්ද්‍ර කරගෙන පල්ලි පද්ධතිය කේන්ද්‍ර කරගෙන දේවස්ථාන පද්ධතිය කේන්ද්‍ර කරගෙන කෝවිල් පද්ධතිය කේන්ද්‍ර කරගෙන අපි ක්‍රියාත්මක කරන්නට යෙදුණා. ඒ අපි ක්‍රියාත්මක කරේ හුදෙක් දේශපාලනය දඩබීමා කරගෙන නෙමෙයි. අපි සංඛ්‍යා ලේඛන දිහා බැලුවාම අපේ රටේ දල වශයෙන් පන්සල් 14108ක් තිබෙනවා.
එයින් දහම් පාසල් තිබෙනවා 10,347. ඉස්ලාමීය දහම් පාසල් තියෙනවා 1,669. හින්දු ආගමික දහම් පාසල් තිබෙනවා 1,999. කතෝලික දහම් පාසල් තිබෙනවා 1,601. මේ හැම දහම් පාසලකින්ම අපේ රටේ විවිධ ජාතීන්වලට විවිධ ආගම්වලට සම්බන්ධ දූදරුවන් යහපත් සත්ගුණවත් දැහැමි සුචරිත වූ දූදරුවන් බවට නිර්මාණය කිරීමක් මේ දහම් පාසල් පද්ධතිය හරහා සිද්ධ වෙනවා. ඒ නිසා අපි තරයේ විශ්වාස කරනවා මේ රටේ හැම ආගමික සිද්ධස්ථානයක්ම සමාජයේ යහපත උදෙසා යුක්තිගරුක, ගුණගරුක, සීලාචාර, ශිෂ්ට සම්පන්න සාමකාමී ජන සමාජයක් බවට නිර්මාණය කිරීමේ අදිටනින් මේ ආගමික සිද්ධස්ථාන අපි ආරක්ෂා කරන්නට ඕන. මේ ආගමික සිද්ධස්ථාන වලින් අද දහම් අධ්‍යාපනය ක්‍රමක්‍රමයෙන් යම්කිසි අඩුවීමකට, ක්ෂයවීමකට ලක්වෙන තත්ත්වයක් තිබෙනවා. එවන් තත්ත්වයක් තුළ අපේ රටේ දූදරුවන් දහම් පාසල් වෙත යොමු කරන්නට අපි අදහස් කරනවා. සුපුරුදු දහම් පාසල සුහුරු දහම් පාසල බවට ප්‍රතිනිර්මාණය කර දහම් අධ්‍යාපනය තුළ ඒ දහම් අධ්‍යාපනය ලබා දීමේ ක්‍රමවේද ඔස්සේ සුහුරු ශිෂ්‍යයා, සුහුරු තාරුණ්‍ය, සුහුරු පුරවැසියා, සුහුරු රට ගොඩනගන්න. මේ මොහොත වන විට රටේ තිබෙන රජයේ පාසල් 10,096 කේන්ද්‍ර කරගෙන සක්වල වැඩසටහන් ඔස්සේ සුහුරු පන්ති කාමර උපකරණ අපි පරිත්‍යාග කරමින් යනවා. මේ වැඩපිළිවෙල නුදුරු අනාගතයේදී පන්සල් පද්ධතිය කේන්ද්‍ර කරගෙන, දහම් පාසල කේන්ද්‍ර කරගෙන, ඒ වගේම සෙසු ආගම් වලට සම්බන්ධ දහම් පාසලට සම්බන්ධ කරගෙන ඒ ඒ ජාතීන් වලට, ඒ ඒ ආගම් වලට සම්බන්ධ පවුල් වල දූදරුවන් දහම් පාසල හරහත් සුහුරු දහම් අධ්‍යාපනයක් ලබන දූදරුවන් බවට පත් කරන්නට අපි අදහස් කරනවා. එක පැත්තකින් දහම් පාසල් ගුරු සේවය නිසි අගෙීමට ලක් කරනවා, නිසි වටිනාකමක් ලබා දෙනවා, තවදුරටත් දහම් අධ්‍යාපනයේ ගුරුවරුන් හැටියට රැඳී සිටින්නට තරම් උද්‍යෝගීමත් පරිසරයක් නිර්මාණය කරනවා. ඒ වගේම දරුවන්ගේ පැත්තෙන් සුහුරු දහම් අධ්‍යාපනය අපි ආගමික සිද්ධස්ථාන කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක කරන්නට අදහස් කරනවා. ශාසනාරක්ෂක බලමණ්ඩල ගත්තොත් රටේම තිබෙනවා 327ක්, පිරිවෙන් පද්ධතිය ගත්තොත් 824ක් පිරිවෙන් තිබෙනවා. මේ ශාසනාරක්ෂක බලමණ්ඩල කොට්ටාස කේන්ද්‍ර කරගෙන, පිරිවෙන් පද්ධතිය කේන්ද්‍ර කරගෙන, අනිකුත් ආගම්වලට සම්බන්ධ සිද්ධස්ථාන කේන්ද්‍ර කරගෙන මේ ව්‍යාපෘතිය දීප ව්‍යාප්ත ව්‍යාපෘතියක් බවට පත් කරන්නට අපි අදහස් කරනවා. මෙවන් යෝජනා එනකොට සමහරෙක් ප්‍රශ්න කරන්නට පුළුවන්, බංකොලොත් රටක රුපියල් හිඟයක් තිබෙන රටක, ඩොලර් හිඟයක් තිබෙන රටක මේ වගේ විශාල වැඩසටහනක් කරන්නට ප්‍රතිපාදන තිබේද? මට නොබියවම ප්‍රකාශ කරන්නට පුළුවන්,
මේ ව්‍යාපෘතිය දියත් කරන්නට එක රුපියලකවත් සතයකවත් රජයේ අරමුදල් අපිට අවශ්‍ය වන්නේ නැහැ. ලෝකෙ වටේ සිටින ලක්ෂ සංඛ්‍යාත දසලක්ෂ සංඛ්‍යාත ශ්‍රී ලාංකීය ජනතාව බොහොම උනන්දුවෙන් බලාගෙන සිටිනවා. රට ගොඩනගන, සමාජයේ ගොඩනගන සුචරිත වූ එවැගේම කඩිසර විනීත අවංක ජන පරපුරක් නිර්මාණය වෙන හොඳ වැඩසටහන් වලට උදව් කරන්න. ප්‍රශ්නයකට තිබෙන්නේ මේ උදව් කරන ඇත්තෝ සහ මුලින්ම දූෂණය, වංචාව, හොරකම පිටු දකින කණ්ඩායම. නිසි ක්‍රමවේදයක් සකස් කොට සෑම ආගමික සිද්ධස්ථානයකම කැපකරු මාපිය ක්‍රමයක් දහම් පාසල ආරක්ෂා කරන කැපකරු මාපිය ක්‍රමයක් ආරම්භ කිරීම තුළින් අපට පුළුවන් විනිවිද භාවයෙන් යුක්ත වූ වැඩසටහනක් තුළ මේ සංකල්පය, මේ අදහස මහ පොළොවේ යථාර්ථයක් බවට පත් කරන්න. විශේෂයෙන්ම අමාද්‍යප ව්‍යාපාරයේ පුරෝගාමී සමාජිකෙක් හැටියට මම ඇත්ත වශයෙන්ම කනගාටුවට පත් වෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බුද්ධාගමට මුල් තැන ලබා දෙන එක ගැන කතරම් සඳහන් වුවත් අශිෂ්ට දුෂ්චරිත ජන සමාජයක් ගොඩනගන්නට මුලපුරන මත්පැන් මද්‍රව්‍ය දුම් වැටි ප්‍රවර්ධනය වෙන යුගයකයි අපි අද සිටින්නේ. පෞද්ගලික ස්වකීය ලාභ ප්‍රයෝජන උදෙසා මෘදු මත්පැන් බලපත්‍ර, වයින් ස්ටෝස් බලපත්‍ර, තැබෑරුම් බලපත්‍ර තම තමන්ට රිසිසේ විවිධ ගණන් හිලව්වලට අලෙවි වන යුගයක්. ඒ අලෙවියට අද පාර්ලිමේන්තුවේ 225 ගොදුරක් රැගන්නට දැවැන්ත උත්සාහයක් තිබෙනවා. මොකද්ද උත්සාහය? ඔබ මට උදව් කරන්න, මම මෘදු මත්පැන් බලපත්‍රයක් ඔබට ලබා දෙන්නම්. ජීවිත කාලය පුරාවට ඔබට පමණක් නෙවෙයි, ඔබගේ මතු පරපුරටත් සමාජ සුරක්ෂිත භාවයේ ආර්ථික සුරක්ෂිත භාවයේ නිර්මාණය වෙනවා. මේ ආකාරයේ නිර්ලජ්ජිත ක්‍රියාවන් තමයි අද විවිධ ප්‍රබලින්ගේ අනුග්‍රහයෙන් ජන සමාජයේ ක්‍රියාත්මක වෙන්නේ. විහාරස්ථාන ඉදිරිපිට, පල්ලි කෝවිල් දේවස්ථාන ඉදිරිපිට, පාසල්වලට තදාසන්න සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේ අරමුණයයි කියාගෙන මෙවන් මත්පැන් බලපත්‍ර බෙදා දීම ඉතාමත්ම වැරදි ක්‍රියාවක්. නැවත නැවතත් මම ප්‍රකාශ කරන්නට කැමති, සත්‍ය වශයෙන්ම මත්පැන් අවමුණු ජන සමාජයක් නිර්මාණය කිරීමේ අදිටන් කටයුතු කරන අපි ජන සමාජයේ දූෂණය කරන්නට මේ අපේ අනාගතය සහ වර්තමානය බාර ගන්න සිටින දූ දරුවන්ගේ මනස් සහ සිත් විකෘති කරවන මෙවන් ක්‍රියාදාමයන් වලට යොමු වෙන සියලුම දෙනාට මේ වසර අවසන් වන්නට පෙර නීතිය හමුවේ, අධිකරණය හමුවේ උත්තර බඳින්න සිද්ධ වෙනවා. විවිධ ලාභ ප්‍රයෝජන උදෙසා මත්පැන් බලපත්‍ර සූදුවේ නියැලෙන ඒ සියලුම දෙනාට
මේ රටේ ලක්ෂ දෙසේ විස්සක් වූ ජනතාවට උත්තර බඳින්න සිද්ධ වෙනවා. එ අයට විරුද්ධව ගත යුතු සියලුම නීතිමාර්ග ක්‍රියාත්මක කරන්නට අපි කටයුතු කරනවා.